ස්කන්ධ සමානුපාතික නියමේ පැහැදිලි කරන්න කියලා මේ තව වචනයක් තියෙනවා. මේක හැබැයි අද මේ කියන ලෝක සම්මතියේ තිබෙනා මේ නවීන විද්‍යා වදනයක් නෙමෙයි. ඒ ඒ ස්කන්ධයන්ගේ ස්වභාවය යම් සමානද? ඒ සමාන ගති ලක්ෂණ තනකොල සමාන එක්වීමක් තියෙනවා. මේකයි ස්කන්ධ සමානුපාතික නියමය කියලා අපි කියන්නේ. දැන් මේක කවුරුවා කියප එකක් නෙමෙයි. මේ අපිම යම් කිසි වචනයක් කියන්න නිවැරදිව විග්‍රහ කරන්න ගත්ත වචනය. එතකොට ස්කන්ධ සමානුපාතික කියලා කිව්වේ ඒකයි. දැන් අපි මෙහෙම දෙයක් කරා. අපි බැලුන් එකක් අරගෙන බැලුන් එකට වායුවක් පුරවනවා. සැහැල්ලු වායුවක්. ඒකට අරගන්නා මේ මොනවද ගන්නෙ? ඊයංකොල කෑලි, හුණු අළු. අපි ඔහො ජාති අරගෙන ඉතින් අපි දන්නේ බාහිර දන්න හරිය උත්තරයි. අපි ඔය වර්ගයෙන් දාලා ඉවර නැත. ඔක කියන ගෑස් එක බැලුමකට පුරවා ගන්න. නමුත් ඔගේ විරුණේ එක්තරා විදිහක සැහැල්ලු වාතයක් නිස්පාදනය වෙනවා. වාතයේ දිනන එකේ ඝනත්වය කාබන් ඩයොක්සයිඩ් වාතය කියන එකේ ඝනත්වයෙන් වැඩි. ඒවා එක මට්ටමක පිහිටනවා. එතන ඔක්සිජන් කියලා එකක් තියෙනවා ඊළඟ මට්ටම. ඒක ඊළඟ මට්ටමට පිහිටනවා. වැඩි හරියක්. නයිට්‍රජන් කියලා වායුවක් තියෙනවා ඒක ඊළඟ මට්ටමට පිහිටිනවා. ඔය හීලියම් ආදී වශයෙන් කියන සියුම් වායු මණ්ඩල දෙනවා ඒක හුඟක් ඈතින් පිහිටනවා. එතන අන්‍ය සැහැල්ලු වායුව සමාන එක තමයි මෙහෙ ඉඳගෙන බැලුමට පුරවගන්න. දැන් බැලුම මොහොතට යන්න හදන. පොළොට ආකාශය උඩටද? දැන් බැලුම ඇතුලේ පුරවලා තියෙන වායුව ප්‍රමාණය වැඩි නිසා ඒ වායු මට්ටමට අර ධනීවාණික අතු සගින් යනවා. ධනීවාණිකේ වලේ තියෙන පල්දෙහා. නමුත් අර වායුවේ වලේ තියෙන උඩට ආකර්ෂණයේ උඩට. උඩට ආකර්ෂණයේ තියෙ මොකක් නිසාද? සමාන වායුවට සමාන වායුවේ ආකර්ෂණ නිසා ඒක උඩට යනවා. නමුත් ආකර්ෂණ නියමයේ මොකද්ද? බරයක පල්දෙහාට එනවා කියලා නියමයක් හදාගන්න. බර දේවල් පාතල සැහැල්ලු දේවල් උඩට ගියා. මේක අපි දකින බාහිරින් දකින මට්ටම විතරයි. බර දේවල් පහළට යන්නේ ගති ලක්ෂණයක් අනුව. ගති ලක්ෂණයක් අනුව පිහිටලයි බර දේවල් මේ විදිහට පිහිටලා තියෙන්නේ. සැහැල්ලු දේවල් උඩට හිටනේ තියෙ ගති ලක්ෂණයකට අනුව. ඒකට මුල මානසික ගති ලක්ෂණ. ඒ ගති ලක්ෂණයට අනුව තමයි මේ ක්‍රියාවලියන් එහෙම සිද්ධ වෙන්නේ. දැන් අපි ඔකට පොඩි උදාහරණයක් දෙන්නම්. යම් කිසි දිනුම් කණුවක් තියලා පුංචි ළමයි 100කට විතර කියන එක එක මට්ටමේ ශක්තිය තියෙන නිරෝගී ශක්තිමත් ළමයි 10 දිනේ තෝරා ගන්න හොඳටම ශක්තිය ඇති අනික ළමයි 99 90ටම වඩා ශක්තිය තියෙන ළමයි 10 දිනේ ගන්නවා තෝරා ගන්න ගොඩ නිරෝගීවත් ශක්තිමත් ශරීර තියෙන තීක්ෂණ හැකියාව තියෙන ළමයි ඒ මංක වඩා බල අඩු ළමයි තව 10 දිනේ ගන්න ඊට වඩා දුර ළමයි තව 10 දිනක් ගන්න. ඕකම ළමයි සියය සකස් කරගන්න. සකස් කරලා හිටන් කියනවා මේ ළමයි සියය. අන්න අහවතින දිනුම් කණුවදී. දැන් 10 දිනේ වුණ දිනුම් කණුව වට කරගන්න පුළුවන් 11 දිනෙට ඉඩ නැහැ. අපි තෝ ඔය විදිහට දිනුම් කණුවේ හැටි. දැන් මේ ළමයි සියය අරිනවා ගිහින් දිනුම් කණුව අල්ලගන්න. අල්ලගන්න ගියාට පස්සේ මොකද කරන්නේ? ඔක්කොටම ඕනකම තියෙනවා දිනුම් කණුව අල්ලගන්න. හැබැයි ඔක්කොම පොර කාලා ටිකක් කරනවා පොරේ අපේ. ශක්තිය වැඩි එකම කියලා කරන් දුර්වල එක තල්ලු කර කර ඇතුළට යනවා. අනික බැලලා කල්තිය දුර්වලට අල්ලගෙන හිටියනම් අර ඉතින් ශක්තිය අඩු එක ශක්තිය වැඩි එකකින් උහකට තල්ලු කරලා අර කණු අල්ල ගන්න. තමගේ ශක්ති ප්‍රමාණය අනුව ඊටලා වැඩි සම පිටිපස්සට යනවා. අන්තිමට වඩනවා ශක්තිමත් ළමයි 10 දෙනා ගිහලා කණු අල්ල ගන්න. අනික ඒක තල්ලු කරලා ඊළඟ මට්ටමේ ශක්තිය ළමයි 10 දෙනා. ඒගොල්ලෝ වටේ හිටිනවා. අනික මහ බලුව. ඔය ඉඳලා ඔතන පාර නැති පොඩි මේක ඉන්න එකයි ඉන්න එකම කද කරා. ඌ පිළිවස්සෙම ගිහලා ගෑවිලා ඉන්නේ. දැන් අන්තිමට කණුව වටේ ළමයි පිහිලා තියෙන හැටි බැලුවොත් ශක්තිමත් ළමයි 10 දෙනා කණුව අල්ලගෙන. ඊළඟ ළමයි 10 දෙනා ඊළඟ වටේ. ඊළඟ ළමයි 10 දෙනා ඊළඟ වටේ. ඔහොම නේද පිහිටන්නේ. මෙන්න පිළිද කොහොම යවුවා පිළිදන ක්‍රමය ඕකයි. දැන් මේක උපමාවකින් දකින්න ඕනේ. යම් කිසි මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සය තුළ එක්කෙනෙක් ද්වේෂ සහගතයි. දැන් මේ අල්ලගෙන දිනු කරනවා තමයි පංචකාම.
පංචකාම වස්තු. ආස්වාදී පංචකාම. ආස්වාදී වටිනාකමද? පංචකාම වස්තුවක් කරන මම දිනුවා කියලා සන්තෝෂ වෙනවා. මට ආස්වාද වස්තුවක් හම්බ වුණා. දැන් ওই ආස්වාද වස්තුවල පංචකාමයේ ආසා කරන සියල්ලම පොරකන. දැන් පොරකන අයතරින් එක කොටසක් ද්වේෂ සහගතයි. එක කොටසක් මෝහ සහගතයි. එක කොටසක් රාග සහගතයි. දැන් ওই විදිහට එක කොටසක් අලෝභ සහගතයි. එක කොටසක් අද්වේෂ සහගතයි. එක කොටසක් අමෝහ සහගතයි. මේ ප්‍රධාන කොටස් හය. දැන් මෙහෙම සකස් වෙලා ඉන්නා මනුස්සය. දැන් සකස් වෙලා මේ ලෝකේ පොර කකා ඉන්නේ. පංචකාම සංග බලවි පොර බලු තියෙන මේ ඔක්කොම වර පොරකා බල්ලන්ට වෙච්ච මස් කටට වාගේ රූස අත වෙච්ච මස් කැටියට වාගේ පංචකාම වස්තු වල පොර කන ලෝකය. දැන් මේකෙදි මොකද කරන්නේ? නිදහසේ පොර කන්න හම්බුලා නැගෙන ලෝභ සහගත එක මොකද කරන්නේ? මැරුවා දෙන්නේ නැහැ කියලා අල්ලගෙන බදාගෙන ඉන්නවා පංචකාම වස්තු. දේශ සහගත එක මොකද කරන්නේ? එහෙනම් තෝ මරලා හරි ගන්න. දැන් කවුද ජයරත්ති? ලෝභ සහගත එකල බදාගෙන හිටියේ තරු ගහලා වල්ලා හරි ඔලුව පල්ලා හරි පැත්තකට දාලා හරි අර කරන්දුව. ලෝභ සහගත කෙනාට ද්වේෂය එමාදී. ඒ තරම් දුෂේ වෙන්න බෑ. දේශ සහගත එකට පිහින් අයිනවා පිහින් අයින්න පුළුවන් කිසිම ගාණක් නෑ. කොල්ල කරන් ගහනවා අනිකට ගහන්න පුළුවන් නම් ලෝභය කා ටිකක් බයයි ගහන්න. ද්වේෂය කා එහෙම බයයි. එහෙනම් ඒක තමයි වැඩිපුර ගිනි නීපදවල. ද්වේෂයේ ගින්න. බලවත්ම වැඩි එකා ද්වේෂ සහගතය. එහෙනම් ගති ලක්ෂණ දන කුල හටගත්ත ජාතිය මොකද්ද? ගිනි ජාතිය සකස් කරේ ශක්තිය මොකෙන්ද මේ ද්වේෂ සහගත හිතක? එහෙනම් ශක්තිය බලවත් එකා ගිහිලා ඉතින් ඉස්සෙල්ලාම මැදට හිටිනවා. එහෙනම් බර නිසා යනව නෙවෙයි. ගතිය නිසා වැඩි බලයක් තියෙන ආකර්ෂණයේ ශක්තිය ප්‍රහත යන්නේ පොළොවේ මැදට. එහෙනම් මේ පංචකාම වස්තුගේ සම්පීඩනයේ පිල්ලා තියෙන එකෙන් හැදිලා තියෙන එක කියන වචන තමයි පොළොව. දැන් මේ පොළොව හැදිච්ච හැටි ආකර්ෂණය හැදිච්ච හැටි. දැන් රත්නේ පිට වෙන. රත්නේ මාධ්‍ය මූලස්ථානයේ කොහෙ තියෙන්නේ? පොළොවේ මැද. එහෙනම් විද්‍යාඥයෝ පොළොව ගැන කියන්නේ කොහොමද? මැද තියෙන්නේ අධික උෂ්ණත්වයෙන් තියෙන මහා ගෑස් එකක් අධික උෂ්ණයි. දැන් පොළොවේ මැදේ උෂ්ණයි. අනේ මැද උෂ්ණ වෙන්න හේතු වෙච්ච ඇයි? දිනුම් කණු අල්ලගන්න ගියාම ගිහිලා ගිහිලා මැදි වෙලා ඔක්කොම එකලා මාධ්‍ය අල්ලගන්න. මාධ්‍යයට යන. දැන් උදේ ඉඳන් රෑ වෙනකන් අවුව වැටෙනකොට කොච්චර රත්නයක් පොළොවට එනවද? රත්නයක් නිපද වෙනවද? දැන් මේ පොළොවේ නිපද වෙච්ච රත්නේ ඊළඟ දවසේ උදේ වෙනකන් බලයිද? උදේ පල්ලවට මොකද යන්නේ? කහකොලක් අල්ලා බලපුවාම හීතලක්. ගලක් අල්ලා බලපුවාම උදේ වෙනකොට අර උදේ යන හැම රත් කරපු රත්නේ ඊළඟ දවසේ වෙනකොට හීතල වෙන පටන් ගියා. වතුරේ වැස්සත් කොහොමද දකින්නේ? උදේ වෙනකන් රත් වෙච්ච වතුර මතු පිට හරිය හීතලයි. උදේ අර ගඟට හරි නෑ අපි මොන වල හරි වැස්සත් මුහුදට හරි වැවට හරි වැස්සත් යට වතුර රත්නේ උඩ වතුර හීතලයි. උදේ ටික ටික යන්නේ කොහට රත්නේ ටික පොළොවේ මැද කරා ආකාශයේ වී ඇදී ඇදී උෂ්ණ ධාතුව ගමන් කරනවා. ඒ නිසා තමයි යටර උෂ්ණ ඇදී ඇදී යන්නේ. දැන් දවස ගානේ ඉන්නේ ඉරුවෙලියෙන් ඉන්නේ රස්නේ කොහටද යන්නේ? පොළොවේ මැද. අන්න ස්කන්ධ සමානුපාතික ආකර්ෂණය හැදිලා යන්නේ. ඒතොර ඊට පස්සේ තියෙන මෝහාධික පුද්ගලය. මැරුවා දෙන්නේ නැහැ කියලා අල්ලගෙන බදාගෙන හිර කරගෙන ඉන්නේ. හිරකනේ ගති ලක්ෂණේ නිපද වෙන්නා වූ හිතජ රූප කලාප. සදදී නිපදවන්න හේතු වෙයි. ඒක තමයි ඊළඟ වස්තුව. එතන ඊළඟ ඉස්තරේ පොළොවේ ඉස්තරේ ලෝහමය සෛලමය ඉස්තරේ. ඒකෙන් පොළොව හැදෙනවා ඊට පස්සේ. ඒකේ ආකර්ෂණය ඒකට. ඊට පස්සේ තියෙන ඊළඟ මට්ටම රාගය. ලෝභ මට්ටමින් මෙහාට ගිහිල්ලා ගිය රාගය දෙන්න. රාගය තමයි ද්‍රව සහගත වෙන්නේ ජල වෙන්නේ. එහෙනම් ඒ මට්ටමේ උඩට ජලයේ හිටපුවාම තදේව සද කරමින් තදේව යැප යනවා. ඊළඟ මට්ටම ජලයෙන් පිරේ. ඊළඟ මට්ටමේ ජල පෘෂ්ඨය හැදේ.
ඊට පස්සේ තියෙන්නේ අලෝභය. ඒවා පොරකන ඒවා නෙමෙයි. සැහැල්ලු. අලෝභය සැහැල්ලු බවටපත් කරනවා. සැහැල්ලුවේ රූප කලාප වායුව. වායු මට්ටමේ වට වෙන වායුව ඒ ජල පොළොවට පිටින් පිටලා වායු පොළොව හැදෙනවා. ආදේශය නිසා ඊට වඩා සුද්ධයි. ආදේශය ඇතුළ වෙනකොට උඩු අතරම ගමන් කරනවා. ඒකද කියහම අර වායු මට්ටමින් එහා තියෙන කිරණ මට්ටම අපේ. ඒක ඊට ඉහළින් පේනවා. අවෝහේ ඊට වඩා සුද්ධයි. ඒක හුඟා කුඩිම ගිහිල්ලා මුදුන්ම පෘෂ්ඨයට විහිදෙනවා. එකෙන් හටගන්න රූප කලාව. එතකොට එකෙන් එකට සැහැල්ලුවෙන් සැහැල්ලුවට සත්ත්වයෙන් සත්ත්වය හැදිලා තිනවා විදිහට සත්තු හයයි. ඕකෙන් ලෝකෙ නිපදවෙයි. ලෝකෙ හටගන්නේ හේතු හයට අනුව. ඒ අනුව තමයි ලෝකෙ විහිදන්නේ. ඒ ගතිය ආකර්ෂණය හැදෙන නිසා තමයි ඒ ඊට ගැලපෙන්නව මිනිස්සුෝ උප්පත්ති ලැබලා ඊට අනුව කය ලබාගෙන අනුකූල කායික ස්වභාවයෙන් ඊට අනුකූල වන්නව පරිසරෙට ඇදිලා යනවා. අන්න එක තමයි කිව්වේ ස්කන්ධ සමානුපාතික ආකාරයෙන්. ද්වේෂය වැඩි වෙච්ච එක. ද්වේෂයෙන් හටගත්ත කය අරගෙන. ද්වේෂයෙන් ගොඩනගපු මධ්‍ය ලෝකෙට යනවා. ඒකට කියනවා ගිනි අපාව. එක ගිනි තියනවා වගේ. ඒකේ දුකට වැටෙලා ද්වේෂයේ දුක විඳින්න ඒකේ උපදිනා යට ගිහින්. ලෝභී ඊළඟ මට්ටමට යනවා. ඒකට ගියාට පස්සේ කඳු වාගේ ගල් වාගේ තියෙන එවන් දිහට අරක් ගන්නවා. අරගෙන ගිහිලා ඊට ගැලපෙන්නව අසුර කොට්ටාස වලට යනවා. දැඩි ලෝභය නිසා බැඳිලා හිටපුවා. ඊළඟ මට්ටමට තියෙන්නේ කාමී. විෂම කාමී කරපු ගතිය ක්‍රූර බව දියත් කළා කර දියට යනවා. ගිහිලා මුහුද වැනි ජලී ජීවත් වෙන ජලද සත්තු කොට්ටාස බවට පත් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ අලෝභ අවස්ථාව වායු මට්ටම. වායු මට්ටමේ වායු ආශ්‍රය ජීවත් වෙන්නව අලෝභයේ අධිසය මොහි අලෝභය සම්බන්ධ වෙච්චායි. ඒ මට්ටමේ ගිහිලා තමයි පොළොවේ මතු පිට ඉන්න වායුවේ මැද ඉන්න වායුවත් අතුරු වෙන පොළොවත් අතුරු වෙන මාධ්‍යයද වෙලා මනුස්ස වෙනවා. මනුස්ස පරිසරයේ එකෙන් හැදෙනවා. අලෝභී ඒ මට්ටමට අඩු වෙනකොට ඒ මට්ටමට ආකාශී අර වායු මට්ටමේ ඉන්න මට්ටමේ වායුමේ ස්වභාවයේ ඉන්න ආකාශ දේවතාවෝ වෙනවා. චාතුරු මහ රජිය තාවතිත දේවතා කොට්ටාසී දයන්. අලෝභ මට්ටම ආදේශ මට්ටමට ආපුහම ඊට වඩා සියුම් මාන ඊට ඉහෙන් තියෙන බ්‍රහ්ම කොට්ටාසිය බ්‍රහ්ම කල්පිත පිරිස ඉන්න ආවාසන බ්‍රහ්ම වැනි ඒ පැත්තට යනවා. ඊළා ඒ කෙරෙන ලෝකේ ජීවත් වෙනවා. ඒ ශාරීරික අතිසියු. ඒකට ඇදලා යනවා යෝගීන් ධ්‍යානලාභී අය ආදේශයේ යුක්ත වෙලා. අමෝහි යුක්ත වෙච්ච කට්ටිය සුද්ධාවාස බබලෝ ගිහලා ඊටත් ඉහෙලින් උපදී. අකණ්ඩා බහුලව වෙනකම් උද්දත්තිය ඇති. ඒ වෙලාවේ ආකර්ෂණීය තියෙනවා. ඔය තමයි ලෝකේ පවතින හේතුවයි ඔය නිහාර පවතින හේතු නැති නිසා ලෝකයක් හැදිලා නැහැ. ඔය හේතුවයි ඉවත් කරපු කියලා. දැන් ලෝභයයි දේශයයි මෝහයයි අලෝභයයි අදේශයයි අමෝහයයි කියන ලෝකේ පැවැත්වෙන තියෙන හේතුව අහං කර පහ කරගුවාම පුඤ්ඤ පාප පහිනස කියන මේ පින්පව් දෙකම පහ කරගව කෙනෙක් වෙනවා. එහෙනම් එයා අරිහතුන් වහන්සේට උපදින්න ලෝකයක් නැහැ. එයිසා උන්වහන්සේගේ උපදාව පනවන්න බෑ. උන්වහන්සේ හේතුවයි ඉවර කළා. හේතුවයි ඉවර කරගුවාම ලෝකේ පැවැත්වෙන තියෙන ලෝකේ අවස්ථා ටික ඉවරයි. එහෙනම් ලෝකේ අවස්ථා හැදිලා තියෙන්නේ ওই ටිකට. ලෝක තේරුම් ගන්නනේ. කලින් සියුම් තැන් ඕවා.